ඉබවන්නුබ සූදානම්වන්නේ සුපුරුදු පරිදි මේවාසනාවන්ත වූ ඉරිදාරාත්‍රියයේ නෙතිෆම් ධර්මදක්ෂණාවට සවන් දෙෙන්න්නට. අද නෙතෙෆෙම් ධර්මදක්ෂිණාවේ පින්වදදේශකෑණන් වහන්සේ වන්දනීය පූජිනීය මාතර මහින්ද ගෞරවනය ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ මේ ධර්මදේශනය ඇතුළු නෙතෆෙම් රේඩියෝවේ විකාශය වන ධර්මදේශනා සඳහා ඔබටත් පින්බර දායකත්වයන් සපුරාගන්නට පුළුවන්. ඒ සඳහඔබ බිදුවයි හැත්තෑ හතයි, හැත්තෑ හතයි විසිපහයි දෙසය දහතර බිින්දව හැත්තෑ හතයි හත්තෑ හතැයි විසිපහයි දෙසය දහා හතර අංකයාමතල ඔබේදායකත්තුවයන් වෙන් කරගනට පුළුවන්. මනම් නමස්කාර් පූර්කව පධාබි වන්දනෙන් අරධනා කරනවා විචිත්‍ර ධර්මකතික වන්දනීය පූජනය மாතර මහින්ද ස්වාමින් වහන්සේට එරිදා ධර්ම දක්ෂිණාව පවත්වන්නට අවසරයි ස්වාමින් වහන්ස සාධූ, සමන්තහා චක්හවාලිසු අත්‍රා ගච්චන්තුදීවතා සද්ධම්මංම නිරාජස්ස සුනන්තු සග්ගමොක්හදන් දම්ම සවන කාලු අයං බදන්තහා දම්ම සවනකාලෝ අයන් බදන්තහා දම්ම සවනකාලු අයං බදන්තහා නමුතස්සෙ භගවතු අරහතු සබ්බදම්මී සුුව පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතුවී සාරච්්‍ය විසාර දස්සෙ. සබබ සත්තුත්තමස්සෙ දම්මිසෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිසෙ තතහාගතස්ස සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්සෙ භගවතු අරහතු සබ්බ දම්මි සුවක් පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතුවී සාරජ්්‍ය විසාර දස්සෙ. සබ් සත්තුත්්‍ය මස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිස්සෙ තතහාගතස්සෙ සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මිසුවක් පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතුවී සාරච්්‍ය විසාර දස්සෙ. සබබ සත්තුත්තමස්ස දම්මිස්සරස්ස දම්මරාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බ්්‍යුුණෝ සම්මා සම්බොද්ධස්ස උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා දම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට යිති ධර්මයක් දේශනා කරනමේ වෙලාවේ මගේ මොවින් වැරදි වචනයක් පිටනොවේවා මිති්‍යදුෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම්ම භහග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වච්චනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මටශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආරයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සාාසනාරක්ෂකින් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා හැමදිනාටම භහාාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කර ගනිත්වා සාධූ සාධෝ සාතුෝ සද්ධර්මශ්‍රාවක කාරුණික ගොුණගරුක පිින්වත්නි අද දවසේදී අපේ පින්වත් හැම දෙනාම මෙවෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාල ස්වාසූ දහසක් ධර්මස්කන්ධ්‍යය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාව අද ඉරිදා ධර්ම දක්ෂ ධර්මානු ශාසනාව සඳහා මයිතාම් වටින මාතෘකාවක් දේශනාව සඳහා තෝරගත්තා. බුදුරජාණන් වහන්සේ එක්තර අවස්ථාවක දේශනා කරනවා යාදිසං වපතේ බීජන් තාදිසං හරතේ පල. කල්්‍යානකාරී කල්යානං පාපකාරචච පාපකා. භාගතුන් වහන්සේ දේශනා කරනවමල් ලෝකේ යමෙක් වපුරණ බීජවලට අනුව තමයි පලහටගන්නේ. උදාහරණයක් කරවනන් කෙනෙක් කොස්සට හිටවොත් කොස් පැළ ලැබෙනවා අම්ඹෑට හිටියවොත් අම්ඹ පැළ ලැබෙනවා. ඒවගේ භාගිතුන් අහස දේශනා කරනවා මේ කල්්‍යාන කාරී කල්්‍යානං පාපකාරීච පාපක හොඳ දේවල් කරනගෙනට හොඳ දේ ලැබෙනවා නරකදේවල් කරන කෙනාට නරකදේ ලැබෙනවා. ඔක තමයිමස්ස්භාව දහම කියන්නේ. මේ විශ්වයේ සත්‍යය කියන්න ඔන්න ඕකට විශ්වයේ බලය කියන්න තෝකට. අපි කරනදයටනුව තමයි අපට ප්‍රතිඵල ලැබෙන්නේ. එකඇන්නේ පංවතුන යම්කිසි කෙනෙක් නරකදයක් කරනව කෙළි හිතන්න. ඒ තමංකරන නරක කරමයෙන් තමන්ට මේලෝකයේ ගැලවෙන්නේ කිසිමීදක් නෑ. තමන් කරන නරකදේ. තමන්ට මේලෝකේ බේරිලායින්න කිසිම ප්‍රදේශයක් නෑ න ජගතිප් පදේශෝ. යත්තට්ටිතෝ මුංචය පාපකම්මා. තමන්කරපු පවෙන් බේරිලායින් මිදිලයින් ගැලවිල්ලායින්න න ජගතිප්පදේසෝ. මෙලෝකේ කිසිම ප්‍රදේශයක් නෑ. නන්තලික්කෙ අහසේ හිටියත් බෑ. නසමුද්ධමච්චි මහා සමුද්‍රය ැ හිියයක්ත් බෑ. එ පබ්තානං විවරම් පවිස්ස පරවත කොහරයක් ඇතුලි සැඟවෙලා හිටියත් තමන් කරන පාපකරමෙන් ගැලවෙන්න. ඒ කරපු පාපී විපාකෙන් ගැලවෙලා ඉන්න.මල් ලෝකේ කිස්සීම ඉඩක් කිසිම තැනක පින්වතු නේ එකක තමයි පින්වතන භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධදශනාව. එතොට පින්වතුන අපි සමහර වෙලාවට ජීවිතය සතුට හොයෙනවා. ය සමහර දෙනෙක් ජීවිත සැපහොයෙනවා. ජීවිත විඳින්න හොයදවා සමහනට අදකාලෙත් එකකිෙන නොයේ කොයි වගේ කතා කියනවනේ අත්තටු දෙක තියෙන කොරුල්ලෙක් නිදහසේ පියබන්නාසේ තමන්ගේ ජීවිතයත් නිදහසේ විඳින්න මේ සම්ප්‍රදායවල් මෙආගමික සංකල්ප මේවයින් හිරවෙලායිනෙ නැතුව ජීවිතේ විඳින්න කියලා සමහර අය සමහර වෙලාවට අදහස් දක්වදි කියනවා අපිටත් ඇහිල තියෙනවා. කලිනුත් දසක මේ කාරණාව ඇත්තටමින් අපි නෙත්නාලි කාවීම කරපු දේශනාවකදිී විස්තර කලා එනි සමන් එකගැෙන වැඩිදුරු විස්තර කර යන්නේ නෑ සමහරලාට මේ අදහසේ ඉන්න සමහරයමි මේ බුදුදහම කියන එක ජීවිතෙලෙකු බරක් කරගෙනඉන්නේ. හරිනකම් බුදුදහම ඒ ඇව හිර කල්ල හිරකූඩුවක දාල තියෙනවගේ අදහසක තමයි සමහරයි ඉන්නේ. ඇතරම පවතුනි බුදු දහමක කියන්න එහෙම දහමක් නෙබ. මේ ලෝකෙ සමහරා ආගම් තියෙනවා, නීති පනවල තියෙනවා මගේ කාරනණමිතල සාකච්ඡා කරන්න නෑ මොකද අපට කතා කල්ල යුතුමාතුරුකාවක් නෙවෙ නිසා. දැඩි නීති දාලාතිය නො සමහර ගම්බල බුදු දහම එහිමනේ. භාගතුන් වහන්සේ එහෙම කාටවත් නීති රීති දාලා. බලෙන්මික කොටු කරලන්නේ හැබැ භාග්‍යතුන් වහන්සේ මේ ලෝකෙට දශනා කර සත්‍යය භාගතු වහසේ දේශනා කළේ සත්‍යය. එක හරි රදාාහරණයගෙන් කියනවනම්. ෙනෙක් ෙල් අහනුව නගරෙකට යන පාරා. නගරේ පාරදන්න කෙනා යහපුගෙනාට පාරවෙන්නෙනවා. ඉතුට ඒ කෙන ඒ පාරෙ ගිහිල්ලා අර අදාල නගරෙට යනවා. යදාල් නගරෙට ගියේ ඒ පාරගියපු මනුස්සගේ කතාව පෙළිය අරගෙන ඒ අනුව ගමන් කරපු නිසා. හැබේ තව කෙනෙක් කියෙනවා. ඇවිල් අහන මේ නගරට යන පාරමකක්ද. ඔහුටත් කලින්ගෙනාටමගේ පාර කියනවා. ඔහු ටිකදුරක් හිල්ල වෙනත් පරද කල් ල්පනා කරනවා මේ නං වෙන්න බපාර මේක තමයි පාර වෙන්න ඕන කියෙන ඔහු හිතල්ලා වෙන පාරග යනවා. ගිහිල හෝ අතරමක් වෙනවා. එතකොට එක්කෙනෙක් නගරට යන්නත් අනික්කෙනා නගරට නොයන්නන් මේ දෙකටම හේතුව අර පාර කියපු කෙනාද. නෑ පාර කියන කෙනාගේ රාජකාරය තමයි අහන අයට නිවැරදි පාර කියන එක. ඔේ අහන කෙනා දැනගන්න ඕන තමන් කොහොමද මේගේ ගමන් කරන්න ඕන කියලා එතු කෙනෙක් මග කියපු කෙනාගේ වචනේ පිල්ි අරගෙන ඒ මගේ ගියපු නිසා අදාළ තැනට යන්න පුළුවන් ගුණා අනිත් කෙනා මග කියපු කෙනාගේ වචනය පිළියාරගණ නැතුව තමන්ගේ අභිමතේ පරදි කටයුත්තු කරන්න කියල නොමග කියා. එතු ඒක නොමගග අ මග කියපපු කෙන ග අඩුවක් නිසා නිෙවෙේනි. පිගසුම් මදක තිහා ගැන්ඩ අත්තට දෙක තියෙන නිදහස් කුරුල්ලෙක් වගේ ඇත්තටම මේ ලෝක අපටහම ඉන්න පුළුවන්. එකට කිසි බාධාවක්නේ. හැබැයි තියෙන බාධාව මොකක්ද මිත්‍යහාජීවින් නිදහස ජීවත්යෙන් නිදහස විඳින්න හැබ නිදහස මිත්‍යාජීවෙන් විදිින්න පා ප්‍රාණගාත කරගෙන සොරකන් කරගෙන කාම මිත්‍යචාරය හැසිරිලා බොරු කියයාගෙන කේලංකයාගෙන පරුසවච්චන කියාගෙන සුරාපානය කරගෙන භාග්‍යතුන් වහන්සේ කියන්නේ ඔන්න ඔයි ටික කරගන්න තෝක විදින්න තමන් කරන දෙයක් විතියාාජීීෙන් කරන්නපා තමන් විඳන සතුටක් මිත්‍යාජීවීෙන් විදින්න එපා එක විඳින සම්මාජීවී සම්මා ධිප්ටික වේ දේවිඳින් නිවරදි දැක්ම ගිහ දේවිඳන්න භාගතුන් වහන්සේ කවදාවත් ගිහියන්ගේ ගිහි සැපේට ගරහපුගෙනෙක් නෙමේ භාගතුන් වහන්සේ කව දාවත් පිහතුන ගිහියන්ගේ මේ ගිහි පංචකාම සැපේට බාදා කරලනේ ධ කරමිහීමම ධර්මදේශනා පවත්තලත්න්නේ. භාගතුන් වහස දේශනා කරනමොකක්ද. ගිහියට ගිහි සැපේ විඳින්න ඒ තමංවිදින සැපය සම්මාධිත්්ටිකව මිති්‍යා දුෘෂ්ටික වනවී. භාගතන සේකටයි උපදෙස්තුරන්නේි. පයතුර බුදුරජාණන් වහන්සේගේ ශසනී බුදුන්සරණ ගියපු ගිහිස්ශ්‍රාවකයෝ තමයි. ලෝකයේ හිටපු දනවත්ම ශ්‍රාවකයෝ වගතුන් වහන්සගේ ශාසනය පින්වතුන බුදුන් සරණ ගියපු අමිත බෝගී සිටුවරු පස් දෙනෙක් කිතියා අමිත බෝගී කියන්නේ යයි තමන්ගේ තියන දන තමන්ග තියන වත්කම තමන් දන්නේෙත්න්නේ අද පින්ගතුන ලෝක එකේ ලෝකයේ අංක එකේ ධනපති අවුනත් හොල බලනකු පින්වතුනනි මෙනිික් මාලිගාවක ජීවත්වන වද කියලා. ෑ නමුත් බුදුරජාන් වහන්සගේ ශාසනී හිටියා එහම ගිහිදායකයෝ ජෝතික සිටතුමා කළෙක සිටුවරෙක් හිටියා එතුම ජීවත්න මැනිික් මාලිගාවක මුළු මාලිගාවම මැනි හදල දුරනන්නේ මනුෂ්‍යෝනේ දෙවවිවරු ිග තු ගින්දරන තියන මිනික්ගල් ඒ මනිගල් වලින් තම යාලුව කියෙල්ලෙ බිනි මාලිගට. මේ මාලිගව වටට තිනො ්‍රාකාර හතක්. එක ප්‍රාකාරය කිඉන්නවා යක්ෂෝ දහා. දෙවිිනි ාකාරීනව යක්ක්ෂෝ දෙදාහ, තුංවෙනි ප්‍රාකාරීන්නව යක්ක්ෂෝ තුන් දහකෝ වගේ හතනි ්‍රාකාරීනව යක්ක්ෂෝ හද්දාහා. මොකටද ಮಲිගವර කිද. හැම ්‍රාකාරයක් ලඟම තියන කල්පරෝක්ෂ ස් සියල්ලුම මාල්ලිගාව වටේ තියෙනවා සතර මහන්නිධානයක් යොදුනක් දෙක යොදනක් පල යොදනක් ගැඹරට. උන්න පින්හොතුනනි බුදුරජන් වහන්සේගේ සාසන හිතපුූ එක් ගිහි ශ්‍රාවකයෝ සැපවිඳපු හැටි රීවගේ තමයි දැන් ඔය ජෝතික සිටිතුමාගේ සැපයක ොයි වගේද කියන්නේ සිටිතුමා නෙවෙයි පිරම සිටුතුමාගේ මාල්ලිගාවේ වැඩැක් කරපු සේව කියෝපවා මේ සාමාන්‍ය මිනිස්සුන්ට වඩා සැප විදර තියනවා. ධහරණයක්තමේ දවසක්වය සිටතුමා එර සිදුවීමක් තියන මේ කතාව කියන්නේෙ ුටික දික වැඩි වෙනවා. එතරා සිදුවීමකදම සිටිතුමයික මනුස්සේකුගින් වස්තරයක් මිනට ගන්නව වස්තෙ කහවනු ලක්ෂයක් වටිනවා. කවනු ලක්ෂයක් කියනකාහවනුවක් කියන්නේෙමේ. අද මුදලින් කියනවනං නවලක්ෂ ාණන්ට වඩා වැඩි වටිනවා. තුර කහවනු ලක්ෂයක් දීලා වස්තර ගන්න තුට හිතන්නකෝ කහුණනුවක් කියෙන නවලක්ෂානක් නම් කහවනු ලක්ෂයක් කියනකට ඒ වස්තර කොච්ච්‍ර වටින වෙද. අද මි. මේ වස්තය සිටතුමා මිලට අරගෙන ඒක දුන්නර ප්‍රාකාරි ඉහා පැත්ති සේවේ කරන දාසේකුට. දාසය මේ කාරගෙන සිටතුමාගින් අහන්නුවකක්ද. මිච්චර වටින වස්තර අරගෙන. සිටතුමන මම මොනවරද කරපුනි සාධ මේ වගේ දඩුවමත් දුන්න කියලා. ඉගැනේ ඒ වස්ත්‍රය ඔහුට වටින් නැති නොවටින අවස්ත්‍රයා. ඔට හිතලෙ තියෙන්නේ මගේ අඇතින්මොනො හරි වරදක් වෙලා ඒනිසාතමය සිටතුමා මට මෙහෙම කළේ කියලා. එතුොට සිටතුමා කියනවා නැ නොබටෝකු දුන්නේ අඳන්න නෙවෙයි. නොම්බන්නේ දැන්න ඇන්දේ පයට පාපිස්නාවක් හෙට පරිහරණය කරන්නකිවවා. දාදසය කියෙන ඒහිකට නම් එක මක් නෑ කියනවා. ඒ ගන්නේ සිටතුමාගේ මාලිගාවිමි ප්‍රාකාරයෙන් එහා එකන ඇතුළු මාලිගාවිදනිවී. අර පෞුරෙන් ඉහා වැඩ කරපු දාසයෝ ඇන්දටදාපු පාපිස්නාව වටිනාකම පරිහරණය කරන පාපිස්නාව වටිනාකම කහවනු ලක්ෂයට වඩා වටිනවා. ඉදිම් පින්ගහතින ඔක්කොම් බුදුන් සරණගියප පයි. භාගතුන් වහන්සේ කවදාවත් එයාලෙ සැපවිදිදී බැන්ල තිෙනවද. නේ. විශාකා උපාසිකා බල නවකෝටියක් වටින මේල පලදනාවත් පැළදගෙන බනහන්නකි. විශාකා උපාසිකාාව කෙන කොච්චර ධනී යෙන කෙනෙක්ද. දනන්ජයේ සිටතුමා තමන්ගේ දුව මිගාර සිටුතුමාගේ පුතාට විවාහ කල දෙද්දී පංහතුනී දනංජයේ සිටතුමා තමන්ගේ දුවගේ විවාහ මංගල්ලෙට කොසුල්ට රජතුමාගේ සේනාවක් එක්ක ඔය මිගාර සිටතුමා ආවේ විශාකා විවාහ කරගන්න. එතකොට මිගාර සිටතුමා දනන්ජයේ සිටතුමාට ලිපියක්්‍ය වනවා අපි මෙහෙම එනවා අපට පආහාරපාන සෝදානන් කළ තියන් හැබැපේ සේනාව විශාලයි එතකොට දනජයේ සිටතුමා පිළිතුරු ලිපියක් කෙවන්නේ ඔබේ ලිපියෙන්ම තේරෙනවා මා පිළිබඳවති අවබෝධය. ඔබතුමා නෙවෙයි මුළු රාජ්‍යම පිරිසාවත් මට කණ්ඩ දෙන්න දනේ තියෙන කිවා. ඇටලුවක්න ඉන්නකිවා රජුත් එක් සිටතුමා දනංජයේ සිටතුමාගේ රාජ්‍යයට ගිහිල්ලා දනංජයේ සිටතුමාගේ මාලිගාවට යන්න නැතුව ඒ සිටතුමාගේ මාලිග වසල මාස තුනක් හිටිය මේල පලදනාව හදනක ඒ සියලු දෙනාටම ඉන්න නගරයක් හැදවා ඉච්චර දනී තියෙනවා කියලට විශාකා විවාහවෙච්ච දවසේ කැන්ඩාගෙන යන්න දවසේ පිහතුන සිටතුමා කියනවා මාලිගාවේ ගවගාල් ප්‍රමාණයක් කියල මින්නම ප්‍රමාණයට යවන්න දැගේ ප්‍රමාණයට යවනෝම එක තියනෙ රියන් ගණන් වලින් හරක් ගනන් වලින් නෙම ගනන්කලති රියන් ගණන් වලින්. එතුර මේ ගවගාල් ඇරලා ගවයෝ යවනව මොකොටද විශාකාවට තමන්ගේ ගමට ගියාම ඒ මාලිගාවට ගියාම කිස්සි දවසක ආහාරයෙන් හිගියක් ඇති නොවෙන්න එකට ගවයුට කියවන්නේ මගේ දුවට කවදාවක් ආහාරයක හිගියක් නොවේවා විශාකාාව කියන්නේ මහා පින්කරපු කාන්තාවක්නේ. ඇ කොච්චර පංකරල තියෙනව දෙකෙන කාරණාවත් වෙනම දවසක විශාකාව උපාසිකාව පිළිමට කතා කරමු. උතන විශේෂ කාරණාවත්ති නොමේ විශාකාව යනකොට දැ ඒ ගවයෝ ප්‍රමාණයක් යව්වන. ගවයෝ බලාගන්න මේ ගව පාල්ලකයෝ ඒ ගවහල්් වහද්ද ඒ වහන දොරපියන් ගඩින් පැන්ල ගිහිලතුරු වෙරම හටදා. නවත් අදිි පැල්ල ගිලදෙන හැටදා. ඉති ඔයි කතාව කියනකොට කියනවා ඒ තරන් කැමැත්තෙන් විශාකාවගේ පස්සෙෙන් ගිහලතිීනයයි පෙරකරපු පුුණ්්‍ය කර්මයක් නිසා. ඒ පුුණ්්‍ය කර්මය තමයි එක්තරා බුද්ධෝත් පාද කාලයකම මේ දානයක් දෙනවා ඇ දානෙ බෙදද්දී දැන් බිචුන් වහන්සේලා තමන්න් වහන්සේලා යම්ප්‍රමාණය බෙදාගෙන ඇ කියලා ප්‍රතික්ෂේප කරනවා අනිතුරටික. එහෙම ප්‍රතික්ෂේප කරද්දිත් බලෙන් බෙදල තියෙනවා. ස්වාමිනිි මීතිිකත්වල දන්න. මේටිකත්වල දන්න. එකන බලෙන් බෙදලතින අගෞර වෙන්න ව ගෞරෙන් බෙදල තියන්නේ. ගෞරෙන් වෙෙදල තිෙෙන සහරලාට ලැං භික්‍ෂුන් වහන්සේ ලර ැජ්ජාසීලි බවනිසා කැමැත්ත තිබුුණත් සමහර වෙලාවට අර ඒ දායකන්ගේ හිතේ වැද සිතුවිල ඇතිවේ කියලා පොඩ්ඩක් බෙදාගෙන අතවාන. ෑ දන්නවා උන්හසර තවටිකක් පුළුවන් වලදන්න. එතකොට එහෙම කල්ලා බලින් බෙඳස්වාමි මීතිකත් වලදන්න මීටිකත් වලදන්න කියලා බලෙම්ම බෙදනවා. අන්න එහෙම බලෙෙන් බෙද්පුූ එකේ පුුණ්ණි කරමයණනි සාලු අර වස්තුව බලෙම්ම විශාකාාවගේ පස්සෙන් ගිහිලද. රිච්චර විනක් කරපුගෙනෙක් විශාකාව කියන්න. ඈ පිළිබඳ අපි බෙනම දවසක විශේෂම සාකච්ඡා කරමු. මහිතනතා කරන්න ඕූන චරිතයක් මේ විශකාාව පිළිබඳබව. එතොට ඔන්න්නොයගේ පින්හතනම ධනී තිබිච්ච සැප විඳපු පිරිසත් තමයි බුදුසාාසනහිතිී. ඇැබැ භාගතනාන්සේ කවදාවත් ඒ පිරිසර දොස් කියලනේ. එකෙන් තේරනවනේ දම අපි හිතාගෙනන්න බුදු දහමයි මේ සැබෑ බුදුදහම අත්තරේ කොච්චර වෙන සත්්‍යයවාද කියලා. අද මේ ගිහි සැප විදින සමහරය ඒ ගිහි සැප විදිින කට සමහරය බාධ කරන. ඒති ඒක ඇත්තරමමින්. අකුසල සිතුවිල්ලා මොකද මේ සාමාන්‍යය පෘථග්ඥණයන්ගේ සිත්වල තියෙන එක අකුසල සිතුවිල්ලත් තමයි ඉරිසිාව වංචනික ධර්මයක් කියලා අපේරනුකාණ හාමුදුර ල් ලියල තියෙනවා කෙනෙක් සැපවිදිනමට කැමැතිනෑ කැමති කෙනෙක් දුක් විදිනවට එකග සැපවින්දත්ඒ තමන්ට වඩ ඉහට සැපවිදිනට කැමතිෙන තමන්ට වඩ පහලින් සැපවිදිනට තමයි කැමති. එක සාමාන්‍ය කෙලෙස් ධර්මිය දුක්විදිනමට තමයි කැමති. දුක්විදිදන චරිත දැක්කම හරියට පහ දිනවා ය බලනකො දන් දෙනකොටත් තිහෙමනි. හාමුදුරුවට දන්දුන්නක් සාමාන්‍යෙමි දුගීමගේයට දදුන්නත් නැතිබෙරයට දන්දුන්නත් තිෙමයිදන්නේ. තියනයට වඩමි නැතිබෙරයට තමයි දෙන්න බලනු කොරීම. ඒක හොඳ දෙයක් නමුත් අරිතන තියෙන එක්තරා කෙලෙස් සිතුවිල්ලා. මොකොද දුක්විදිනවට කැමැත්තෙනස් තියර නිසා. ඉතිම් බුදු දහම පින්ංහතුන ඇත්තටමී භාගතු වන්ේ කවදාවත් ගිහිස පෙට ගරහලනේ මොද ගිහිට ගිහි ජීවිතීන්දල යන්නවන මග කියලා තියෙනවා. පැවිද්දට පැවිදිකමීන්දල යන්න වන මගක් කියලා තියෙනවා මේ දෙකාපි පටලවගන්න හොඳනේ ඉනිසා තමයි ගොඩාක් ගිහි අයගේ ජීවිත ඇත්තට මමි අවුල් වෙලා තියෙනමකොද මේක වැරදිට වටහා ගත්තු නිසා එත් එහහි අවුල වන දහමනන්න මේ බුදු දහම කිය. ිහි ජීවිතවල් කරගෙන ස්වාමි භාරියාවරුන්ගේ ජීවි තවුල් කරගෙන දෙමාපියෝ දරුවන්ගේ ජීවි තවුල් කරගෙන එහෙම දහමක් නෙවිමී බුදු දහම කියන්නේ බුදු දහම කියන්නේ ඊට වඩා වෙනස් දෙයා අවුල්වලින් මිදල ජීවත්වන දහම බුද්ධහම කියන්නේ අවුල් ඇතිකරගන්න දහමක් නෙවී මේ ගැට ලිහන දහම බුදුදහම කියන්නේ ගොද අපි ගැට්ට ගැහිලා අවුල්ලලාන. තු එහම ජීවිතය බුදු දහම තිය නිසා මේ කවුරුවත් හිතන්නිපා මේකේ හිර කරලා එමන තං එක එකනාව මේ පීඩනකට ලක් කරලා තියාගෙනන්නකිළි හිමනේ. හැබේ මතක තියාගණ්ඩය අපි ජීවිතයේ විඳින කොට ඒ විදිින සුවය ඒ සැපය අපට ආය හිතද්දී සතුටුවන්න පුළුවන් ආකාරයට විදින්න වනකොහොමද සම්මාධීත්තිකර. කවදාවත් තමන් විදින සැපේ තවත් කෙනෙකුගේ ජීවිතතට දුකක් කරන්නපා. එක තමන්ගේ කායික හැසිරීම තමන්ගේ භාවිතා කරන වච්චන තමන් හිතන සිතුවිලි මෙනි මේවා හැම වෙලාවකම පාවිච්චි කරද්දී එක අන්නයට බාධාවක් නොවෙන්න පාවිච්ි කරන්න. අන්න ඉහෙම වෙනකොට තමයි පවසිද්ධ වෙන්නේ. අකු සල්සිද්ධ වෙන්නේ. නැතමි සැපවිදින කොට පවවෙනව කෙළිකක්නේ. පව්වෙන්නේ කොහොමද අ ස්භාාවදහමයෙන් පිටින් සභාාවදහමට විරුද්ධ වේදේවල හොයන්න ගියා. අනඒේ විදිල කටයුතු කරන්න තමයි බදුරජන්හස ධම්දශ කළ තියෙෙන. හැබේ මතකතියාගන්ඩ තමන් යම්කිසි පවක් කළො ඒ තමන් කරන පවේ අනිටු විපාකය තමන් කලා ගොනාගේ පසු පස ගමන් කරන කරාත්තරෝධය වගේ පස්සු පස්සේනවා කියනෙක හොඳින් මතකතියාකඩ. අපේ බවිගතුන් දැන්. කතාාවට කියනවාගේ අත්තටු දෙක තියෙන කොරුල්ල පියාම නොවගේ තමන්ගේ ජීවිතේ නිදහසේ විදිින්න විදින්න කිය කියේ පෞ්ටික නං කරගන්නේ ඇව මතක තියාගණඩ ඔය කර්ම විපාකෙන් තමන්ට මේලෝකේ ගැල්ලවෙල්ලා ඉන්න කිසීම තැනක් නෑ කොයි වෙලාවක හරි තමන්ට ඒ කරන දේ විපාකය තමන් කරායෙනවා එක රෝගී වෙලා වෙන්න පුොළුවන්. එමන තැන් දිලිදුු වෙලා වෙන්න පුළුවන්. ඒමන් නැත්තාම් සතරාපායට වැැටලවෙන්න පුළුවන්. මතක තියාගණ්ඩ මේ ජීවිතේ පෙදකරපු පිංවල්ලින්. අපේ අපේ ජීවිතේ කැමති කැමති ආකාරයට පරිහරණය කරන වෙන්න පුළුවන්. සමහරලාට එහෙම පරිහරණ කරද්දී. ඒ කරන දේවල් සාර්ථක වෙද්දී තමන් ගීති මාන්‍යයක් උපදින්න පුළුවන් ම මේ ජීවිතය මෙහෙම ගත කරනවන කියලා ඒ පවු්කරද්දි අකුසල් කරද්දි හැබැයි අපේ පින්වතුම් මතක තියාගන්ඩ ඕවා තමන්ට පල දෙනකුට නං එදාටොයි හිතන්න දේවල් කියන දේවල් එකක්වත් පල දෙද්‍ය අදාළ වෙදිින මතගතියාගණඩ මරණීම් පස්සේ දුගති ලෝකයේ නිරය වර්ගම තියෙනම එකසේ තිස්හයා නිරය වර්ගතියන එකසේ තිස් සයා ප්‍රේත ලෝක තියෙනවා දොළ හට වැඩි ගණන තිරිසන් ලෝක තියෙනවා අසුර ලෝක තියෙනවා මතගතියා ගඩ ගමන අපි හිතනව වගේ ගමනක් නෙවේ මේ අන්ඩ තියෙන්නේ. අපි හිතනවට වඩා හත් පසිම බිෙනස් ගමනක් පින්හතුනිම යන්න තියෙන්නේ ඒ හරි හැට අවබෝධ කරගත්තති නැතිවලෝන් අපි බොම අවාසනාවන්තයෝ වගේ තමයි මේ සංසාරය ගමන් කරන්නේ ඔල බලන්න පින්හතුන අද අපේ මේ ඇස් දෙක දක්කින හරම පලදීල ජීවිත විඳින විඳවන්න සමහරයගේ ජීවිත දිහා බලන්න. මනුෂයකෝවේවා තිරිසන්ගත සත්තු වෙලා කොච්චර දුක් විඳිනවාද. ඕන් දෙකම අපට අද අනුකම්පාවක් ඇති වෙන්නේ. දුකක් ඇති වෙන්නේ. ඇත්තට මේ යි කවුද ඒ වෙන කවුරුවත් නෙවෙේ. ඔබ මම වගේම මනුස ීවිත ලබ බුද්ධ ශාසනවල සමහර වෙලාවට මේ බෞද්ධ කියන නාමී ඉපදිලා සැප විඳල්ලා ජීවිත ගතකරු අය. ඔන්න රත්තටු දෙක තින කුරුල්ලො වගේ පියාඹපු නිදහසේ ජීවිතයේ විඳුක් පයට වෙච් දේවල්. මේ වදි හද්දකින්න. ඔන් ජීවිතේ කොච්චර විඳවනවද කියලා බලන්න මතක තියාගැඩ එදාට පිහිටට එන්න අපට කාටවත් බැරි වේ අවට පිහිටවෙනි කිසිවෙකුට බැරිවේ ඉදාට අපි මේ ලෝකෙ හරී අසරනයෝ බවට පත්වෙනවා අනාතයෝ බවට පත්වෙනවා. ඉනිසත් දෙයක් කරන්න කලින් තමන් කරනදේ හිතන්න මේ කරනදේ මගේ සංසාරයට අවැඩ පිණිස හේතුවෙන වද කියලා නරක පිණ සේතුව නති කියළලා හැබැ මතක තියාගණඩ ඒකෙන් ගැලවෙන්න පින්ඔතුනි කිසි මිඩක්නෑ මොකද මේ සභාව දහම එකට අවශ්‍ය කරන කතාව හරි ලස්වනට ලියනවා. දැන් උදාහරණයක් කියනවනම් සුපබුද්ධ රයිතුමා බලන්න. සුපබුද්ධ රජතුමා භාග්‍යතුන් වහන්සේගේ දානයට හානි කරණ. විලාවේ භාගුතු හස ප්‍රශ කරනමි රයිතුමා කර සුළුපටු පවක්නෙවෙේ. මෙලොවදීම පලදන පාපකරමය රජු කරගත්තේ. දිිප්ට දම්ම වේදනිය වශයෙන්ම රජුට මේ කරපු කර්මය පලදනවා තව දවස් හතකින් තව දවස් හතකින් පොළෝ පලාගෙන අවීචි රැදගෙන යනවකිවා. රජුගේ ඔත්තුකරුවේ ඕක දැනගත්තා. තුරුව රජු හිල්ල කව්වා මහරජ භාග්‍යතුන්හන්සේ ඔබතුමාට මිනි මහිම කතාවක් කිවීමමට හුණ තව දවස් හතකින් ඔබතුමා පොලෝපලාගෙන අවීචීතයනම කියලා රයිතුම මේක හලා මෙහෙම කල්පනා කරා දෙමම මෙරන දවස් ගාන දන්නවනි දවස් හතගින් තමයි පොළෝපලං අවීචීතයන්නේ හජරමකද දෙ කළේ ද්ජරු කල්පනා කරන මට කොච්චර බලතිෙනවද. මට කොච්චර පිරිවඩ සේනාවක් ඉන්නවද. මේතරම් බලයක්ත් තියෙන මේ තරම් පිරිවඩ සේනාවක් ඉන්න මට මේ දවස් හත ඇතුළ තනතුරක් කරන කොහොමද. මම මේ ආරක්ෂික යෝදාලා මගේ ජීවිතය මම රැකගන්නව කියලා මාලිගාවට ගිහිල්ල හත්තෙන දබ සෙල්ලෙ බිච්ච වෙෙලාවේ? සිහුරඟ සේනාවට මොපදෙස් දෙදනව රයිතුමා අද මේ මාල්ලිගාවේ බින් අගලක් කඟලක් ගාන ආරක්ෂිකයෝදාන්නන කිව්වා. මේ මාලිගාවේ ඇතුළු නගරට අද කිසිවකුටෙන් අවසර දෙන්න පාකිව්වා. ඒ විතරැක් නෙවේ. රයිතුමා ඉන්න සත්මහල් ප්‍රාසාදී. ඉහම තට්ටුවේ රයිතුමා ඉන්නේ. තට්ටුව ලඟටෙනකන් සෑම තරපු පෙළක් ළඟම යුද සෙබුලු දාන්න කිව්වා. රයිතුමා වුන්ට උපදෙස් දෙනවා. අද දවසේ මම ඇවිල්ල කිව්වත් නුඹලට මේ දොර විවර කරන්න කියලා විවර කරණනං එපාකි්වා. දැන් එහෙම රයිතුමා සියල්ලෝටු මොප්පදෙස්තීල දැන් හත්තෙලි මහලට වෙලා රයිතුමා ඉන්නවමොකටද අර කරම විපාකයෙන් බේරන්න. දැන්ගන්න කරමය පල්ලදින දවස දන්නවා විදියදන්නවා රයිතුමාද මොකද කළ ඒ විදියට ඒ දවස රයිතුමා සැලසුමක් හැදුව තමන්ගේ ජීවිතට ආරක්ෂාව ලබ දෙන්න. දැන් ඉතන්නකු පංහතුනි කාට රයිතුමාට වෙල්ල හානියක් කරන්න පුළුව මෙස්සෙකටත් බෑ රයිතුමාට විලහානියක් කරන මේේ ති ආරක්ෂාවත්තක්ක. රයිතුමාතා තින් නැතිනේ. මදැන් ආරක්ෂයි කියලා නොවොත් පිංගතන කරමය කියන්න එහෙම දෙයක් නෙවෙේ. කරමය කියන්න පිංගතනික හරි පුද්දුම දෙය ඒක පල දෙනෙ විදිය අපට හිතාගන්නවේ. කොහොමද පල දෙන්න කියලා. බොරිමි සභහාාව දහම ඒකෙ කතාවහරි අපූරුවට ලියනවා. උනයිම් පාසෙද තමයි හිතෙන්නේ අයයෝ මෙහි මුණන කියලා. මේක ම හිතුවේ නෑනෙ කියලා. හැබෙන ඕක පිළි අරගන්නේ නැතුව යම කටයුතු කරනවද. ඒකෙනාට එදාට පලදුන්න පස තමයි තේරෙන්නේ අනේදැම් මට මෙහිම පලදුන්නන කියලා. රයිතුම හිතන් තමන් ආරක්ෂිතයි කියලා. නමුත් රයිතුමාගේ අශ්හලයක අශ්වයේ කදිසිම කුලපුණා. න බලනමි සිදුවීමත් එ රයිතුමාටමී හය එකන විපාකෙන් ලැබෙනවිදියට ඒ පරිසරේ සහස් එෙච්චි විදිිය. රයිතුමා පරිසරයේ හැද වේ ඒ විපාකෙන් ගැලබන්නේ. නමුත් ස්වභාවදහම පරිසරේ දැන් හදනව රයිතු මාක පලදදි විද නු බලනකො කොහොමද පරිසර හැදුණි කියලා. අශ්ව හලේ හිට පිකාශය කුලපූුණ. ඉති ඒ ආශය කුලාා පූවෙච්ච තැන මුළු අශ්ව ගාලමි අශය කුලපූුණ ඒ ඕයිවිලාවෙදී සෙබුලු මී ශබ්දය හලා බිමයින සෙබුලූ ගිහිල එතන ඒ අශ්්‍රවහල කුළප්පුෙන් අශ්්‍රය පාලනය කර. ඒ ශද්දය මාලිගාාව හැම තැනට ැහෙන ගනිින්දී. අර මාලිගාව්‍ය ආරක්ෂ ආරක්ෂාවටිටපුූ ඇතුළිු ආරක්ෂාවට හිට පාරක්ෂක බටයොතු ඉතනට ගිය. අර කලබලි බලලා. ඔයාහන් හෙනවා සත්මහල් පසාදෙහිට රයිතුමාට රයිතුමත් මේ සබ්දේ මොකද්ද කියෙලලා බලන්න එතනට ගියා. යනකොට රයිතුමා දොර විවර කරක්්දිම. රයිතුමාගේ පය පටලැවෙලා ඒ මහල්ලෙන් බිමට වැටිනවා වැටෙන් නෙහරයට අවීචයේ දොර විවර වෙච්ච වගේ මින් මහපොලො විවර වෙලා පන්න පිටිං රයිතුමාාව අවිශසිරය දෙගෙන ගියා. එන බලන පින්ංහතුන සභාාවදාහම. යිතුමාගේ කරමයට පලදනෙ විදියට පරිසරය සගස්කරපු වේදිය. ඉනිසාමේ සභහාව දහමත්තිික පින්හොතුන කටයුතු කරනවා කියන එක අපි බොහෝම සිහියෙන් කරන්නඕන එක. එකන් ගැලවෙන කාටවත් බයි. එකයි කියන්න තින කියන්න තියෙන්නේ න ජගතිප් පදේශෝ මේ පාපකාරමයෙන් ගැලවෙනිි මේ ලෝකෙ කිසිම ප්‍රදේශයක්න. කලොත්. කොයි අම්මෝ වෙලාවකදි කොයි අම්මෝ තැනකද අනි වාරම පලදිනවාමයි. එච්චරයි කියන පුළන් කර්මය සම්බන්ධී. ඉටට එතකොට අපි මොකක්ද කරන්න ඕනෙ හිෙනම් කරන්න ඕන එක නොකරන්න. ඒින් වැලකිලායින එක මිදිලයින්න. එච්චරය කරන් තින වෙනමකුත් කරන්න යන්නේ. එබෙන් මතකතියා ගන්න සභාව දහම පාපකාරීච පාපගම් පව්කරන කෙනාට පව්පල දෙන වගේ. කල්්‍යානකාර කල්යාන හොඳ කරන දෙනාට හොඳ දෙනවා. සභාව දහම එක දෙනවා. කොහොම දෙක දෙන්නේ හොඳට ජීවත්යෙන්න. යහපත් ජීවිතයක් ගත කරන්න. සම්මාධිට්ටික ජීවිතයක් ගත කරන්න. අන්නේ දාට සභහාව දහම ඒ කෙනට අවශ්‍ය කරන, ඒ පරිසරය හදල දෙනවා කියලා භාගතු වන්ස දේශනා කරනවා.ඒට කරන්න තියන අප යහපත් ජීවිත ගත කරන එක. ගුණවත් ජීවිත ගත කරන එක ග ගොුණධර්ම පුරුදු කරගත්තු ජීවිතය ගත කරන එක. පිහතුනී ගුණවත්ව ජීවත්වෙනක තරම් මේ ලෝකෙ කිසිම සහනයක් නෑ එදාටොයි විඳින ජීවිත ඔය ගත කරන සැප සම්පත් අපේ පංහතුන්ට බොහෝම පහසුවෙන් පින්හතුන ලැබේවි හැබයිතින් ගොඩක් දෙනෙකොට පිංහතුන අවබෝධයනේ ගොද සහරලාට ගුණුවත් පෙන්න්න කැමති නේ සමහරලාටේ ගුණුවත් භහාවේ හැල්ලු කරනවා බාණක මේ වර්තමාන සමාජය වුණ කොච්චරැඇහිමින්නවද සෙල් රකිදි බයිනවා බදු ම ද්දි යිවා පින් රද්‍ය බයිනවා එකන ගුණයට කැමති නෑ ඔව හිතන්න එක බොම අනුවනකමක් කියලා සුප බුදදුරයිතුමත්තිතුේමන අවු කලාට ඒවා යොයි කියන තරම් හානිනෑ කියරන හිතන්න ඇැත්තේඒගෙන අර වගේ බරපතල පවක් කරගති ඇබැ රයිතුමාට ඉතින් දවසතක් යැනකං හරි ජීවත්ව වෙන පුළුවන් ුණන් ඒවගේ තමයි පව් කරන මිනිස්සුන්ට ඒ පල දෙන්න ඇති වෙනකොට අපි කවුරුවත් හිතන්න ොහොඳ නෑ එනම් පව් පල දෙනව නඟැම මේ මිනිස සොහොඳින් ජීවතන ඒක අදාල වෙලාවිද සභහවදහමේ කළබලදී. එ අපි දැනගන්න ඕන අපි ගුණමත් භාාවේ රැකගෙන ජීවිතය ගත කරන්න. ඒක තරන් පින්වතුන යහපතක් අපිට කරගන්න යහපතක් මේ ලෝක නෑ ගුණවත් භාාවේරක ගෙන ගුණවත් ජීවිතයක් ගත කරන එක නිවරදි තිසරණය පිහිටලා නිවරදිව හරීයටටම සිල් සමාදන් වෙලා කෙනෙක් ජීවිතය ගත කරන මනං ඒක තරං තමන්ගේ ජීවිතයට ලබල දෙන වෙන සහනයක් ලෝකනේ එක තමයි මේ ලෝකයේ තින අති උත්තමමදේ එක කොච්චර උත්තමයිද කියලා කියන්න පින්වතුනි ාතු ව අනේපිටි සිටතුමාගේ මාලිගාාවී හිටියා අර එක්තර දාසිය. අනේපිට සිටතුමායට කියනවන්නේ භාග්‍යවතුන් වහන්සේ පුළුවන්නන් නතර කරල දෙන්න කියලා. ති භාගෙතුන් වහන්සේගේ ළඟට ගිහිල්ල දාසේ කියනවා. ස්වාමිණය උබහන්සේ මෙවර වස්කාලේ ජත නනාරාමි වැඩින්න කියවා. භාගතුනන්ස යහනවා මම හෙටියොත් මට නොඹ මොනවද දෙන්නේ. එ එවිලාවිදි කියනවන ඇය ස්වාමින ඔබහන්සේ දන්නවා මට දෙන්න දෙයක් නේ නමත් ඔබහන්සට ම පොරොන්දුවක් වෙන්නම් ඔබ වහන්සේ නැවතුනු මම දිවිහිමියයෙන් තෙරුවන් සහිත පන්සිල් රකින උපාසිකාවක් වෙන්නම් කියලා. භාගතුනන්සේ ඉදිරියට ගත්තු පියවර භාග්‍යතු වහන්සේ අපසට හැරිවමොකටද. අන්නරේ ඇගේ දියුණු අපික්‍ෂා කරලා. එකන් හිතන්නකො පංවතුනි බුදුරජන් වහසට රජබොරු ඇවිල්ල කිව්වා සිටුවරු ඇවිල්ල කිව්වා විශාකාවවෙල්ල කිවවා ඒ කිසිවිකුගේ වචනයකට භාගත වන සැතරුණ නේ. එගේ හැමෝටම වඩා බලවත් කවුද තෙරුවන් සරණ ගිහිල්ල පන්සෙල් රකින කෙන. ඒ එතන තියනෙන විශේෂත්තිය එච්චර බලවත් එ එතකොට එහම ජීවිතය අපට ගත කරන පුළුවන්නන් මතකතියාගණ්ඩ සභාව දහම අන්නේ කෙනෙනගේ ගුණයට සාධාරණයක හිටු කරනවා. නරැකට සභාව දහම සාධහරණ හිටු කරන වගේම ගුණයටත් සභාව දහම සාධහරණ හිටු කරනවා ගුණවත් පෙන්න්නේ. මහා සීලව ජාතකේ අපේ මහබෝසතාණන් වහන්සේ කසී කියන රට්ටට අධිපති රජුගේ දරුවේ කැට උපදිනව සීලව කුමාරිය කියලා පී රජ්ජුරුවන්ගෙන් පස්සෙදී. කසී රටට අධිපතිෝනේ සීලවරයිතුමා. සීලව රයිතුමා කැන බොහම දැහෙමි රජේ. ධාර්මිකවය රටපාලණය කරී. කොච්චර ධර්මිකව රටපාලනය කරාදි කියලා කියන්නේ. තමන්ට අයිතිවෙලා තිබිච්ච කෝටි ගණන දනය. නගරේ දන්හැල් හයක් හදලා. නගරි හතරි ස්ථානය දන්සැල් හතරයි නගරේ මැදෙක ධානශාල්ලාවයි මාලිගාව ඉදිරිපිට දානශාලාවයි කියන ධානශාලා හයක් හදලා දවස ගානි මිනිසුන්ට දඳුවන්නා. රයිතුමා ච්චරට ධර්මිකව රට පාලනය කරා. දැ මේ විජයට රටපාලනය කරද්දී රයිතුමාගේ අමාත්‍යවරේ. අන්තපපුර කාන්තාව කතවර කරා. සමනිමක බොහොම බරපතල වරද සාමාන්‍ය මේකට ලැබෙන දඩුවම තමයි මරණ දඩුවම. ඕට තරනම් මරණ දඩුවම දෙන්න ඕන නව ත්‍රයිතුමාත් දැහැමිවරට පාලිනි කරණනිසා එහෙම කටයුතු කරන්න කියනේ රයිතුමා කළේ ඔහුව රටින් නිරපුවා. දැමීම රටින් නිරපුුවම මේ අමාත්‍යවරයා ගියා ඒ රාජ්‍යටල්ලකු රට ඒට පාලනය කරන්නේ කොසොල් කියල රජකිෙන. මේ කොසොල් රයිතුමාගේ රාජ්‍යයට ගිහිල්ලා කොහෝමරි කොසල් රයිතුමාට හිතවත් වුණ. කොසොල් රයිතුමාට කියනවා මහරජමන් ඔබතුමාට ඔත්තු අත් දෙන්න. අල්ල පුොරට කසීරට ඔබතුමා කැමෙති නෙදද. ඔයි කසීරටත් තමන්ගේ රාජ්‍යයට එකතු කරගන්න. රජුකෙන මොකොද කැමති නෙත්ති. මහරජමං එහෙ ඔබතුමාට උපයක් දෙන්න කෝකට උපක්‍රමයක් කියන්න කිව්වා. මහරජය. කසී රට පාලනයකන් රජ්ජුරෝ හරියට මීමැස්සුනැති මීවාදයක් වගේ. කසී රට කියන්නේ හරියට මීමැස්සුන් නැති මීවදයක් වගේ. කසීරටේ රජ්ජුරෝ සීලවරයිතුමා දැහැමි වැරට පාලනය කරන්නේ. ඔබතුමා යුද්ධට ගියාත් ඔහුනං යුද්ධ කරන්නන්නේ. ඔබතුමාට පහසුවෙන් රටපාලනය කරන්න පුළුවන්. නමුත් කොසොල් රජුනෝට හිතන්නේ මොහ සීලවර ඉතුමාගේ උත්තුකරුවේද දන්නේ. රාජ දූතිීද දන්නේ. එක ඇහුවා නොඹරජුගේ උත්තුකරුවෙද්ද මවා මාරුවය අදධාන්නන හදනවද. ඕ කියෙන වන්නේ. මං එහෙම කරනවන ව. මහරජ මගේ කතා විශවාස නැත්තන් ඔබතුමාම හිම කරන කිවා. ඔබතුමාගේ චරපරුෂෝ ටිකක් කසිගරටයාාවලා ගම්වසියන්ගේ ධනය මංකොල්ල කණන්නය වන්නකෝ. ඔන්ට කියන්නේ ගමකට ගහිල්ල ගමී මිනිසුගේ ධනය මංකොල්ල කන්නතෙකොට ගම්බැසියෝ ඔවුන් අල්ල කියලා රජුට බාරදී. රජ්ජුරු අහවි ඕවන්ගෙන් ඇයි නුබල හොරකන්කර. එතුරු උත්තර දෙන්නක ව්වා මහරජ නැති නිසා හොරකං කරා කියලා. ස්වාමීණී. ඒත් චරපුරුෂයන්ට රජුරූ දනීදීල පිටි කරනවා. එතුගොට ඔබුතුමාට බලාගන්න පුළන් රජු මොනුවගේ ගෙනින්ද කියලා. දෙ අමාත්‍යවරගේ කතාාව විශ්වාස කල්ලා කෝසල් රයිතුමාක් කලේ අරවිදියට කසේ රට එක්තරා ගමකට චරපපුරුෂෝ්ටිකක් දම්වෝල ඒ ගම්වසේගේ ධනය මං කොල්ලකේවා. චරි විදදිම රජරුවන්ග ළඟට ගම් සව ම පුරුෂ වල්ලග කියල බාදදුන්න රයිතු මාන රකන්. රගෙන හරල් සල්ලි නැති නිසා ජීවත්වෙන වෙන ක්‍රමයක් නේ. එතු සීලවරයිතුම ඔඋන්ට ධනේ දිලිය ්වා. කෝසල් රයිතුම එකට පැහැදිල තවත් පිරිසක් එහෙමයව්වා. ය ඔුන්ට ධනී දිියෝ වනො දැ මෙහෙම වාර කීපයක් වනාාම ඒ හැමෝටම ධනී දිදිිය වනවා.ඇතුරු කෝසල් අයිතුම දැනගත් එහෙනම් සීලවරයිතුම ඔය කියනෝ වගේ මේ දර දරු පාලෙක එකක් නේ හො කියපු කතාව සැබෑවක් මීමස්වනැති මීවදයක් වගේ තමයි කසීරට කියන්නේ මට බොහොම පහස්සුවෙන් රටේ අල්ලගන්න පුුවන් කියලා සේනාවත් එක්ක දැන් කසී රටල්ලන්න රාජ්‍යට කියියා. සීලව යිතුම උත්තුකරුවෝගෙන් දැන ගත්තා කෝසල් රයිතුමා සේනවත් එක තමන්ගේ රටල්ලන්නි නවා. සේලව රයිතුමාගේ ළඟ ඉන්නවා. බොහොම බලසම්පන්න යෝධයෝ වගේ සෙබුලු දාහ දහසක් සෙබලු ලඟමසිවුරග සේනාවනෙවි ලඟමීන සේනාව ඔවුන් කොච්චර ප්‍රබලයෝද කියන්නේ බැරි වෙලාවක්ක ත්‍රජ්ජුරුව නියෝගක් කලෝ මේ ජම්බු දීපේමතින රටවල් තමන්ග රාජට එකතු කරන්න කියලා අර දහස් දෙනාට පොළුවන්ගිහිල යුද වැදිලා ජම්බු දීපේමතින රටවල් තමන්ගේ රට යටත් කරගන්න එ සෙබලු දහ ච්චර දක්ෂයි ොද පිංහතුන ඒකාලේ රජ්රුවන්ගේ ළඟ හිටපු සෙබලු එච්චර දක්ෂ සෙබලු. මොකදො වාලවේදී අක්ඛනවේදී ශරවේදී ශබ්දවේදී කියලා මිනි මේ වගේ උපාදි සමත්කර පයි නිදල තියෙන්නේ. ඔය උපාදි කියනෙ මේ සාමාන උපාදධනෙවි ඒ උපාදි සමත්කරපික සෙබලෙකුට දහස් ගනාංක තනියින් සටන්කරන්න පුළුවන්. ඔනු උදාහරණය එන්න දුටගම රයිතුමා යුද්ධ විසියටටක් කරලා එලා රයිතුමා පරද්දලා ඒ මන්නකොට ඔය දීගජන්තු යෝධයගේ මනමතර පුතෙක් හරි මුණපුොරෙක් කරිඒවගේ ඥාති කෙනෙක්. එනවා හැටදාහක් සේනාවක් එක දුටගම රයිතුමත්ක යුද්ධ කරන්න. ැ දැනගත්ත එලාර මරල්ල ඔක්කොම යුද්ධීවරයි. නමුත් මේ හැටදාහම එනවා යුද්ධ කරන්න බරන්ඩුක කියලා බරඩුක යෝදයා බරටට යෝද යුදිපිටේ ඇවි යුද්පි යහකනේ බර්ඩු යෝධයන් ව සේනමත්වක යුද පිටේ මහාකොේ දුටුගම රයිතුමයි සේනවත්තක බරන්ඩක යෝදයා යුද පක්‍රමයක් භාවිතා කරමකක්ද බරටුක යෝධයා දුටගම රයිතුමාට දොස් ඒව්වා යුද්ධෙන් පරාදවෙලා යන පලා යන කෙනෙක් හැටට නින්දා කලා ජ්ුරුවමි පැත්තින්දල රණ්ඩක යෝධයටට උත්තර දුන්නා. කොහොමද උත්තර දුන්නේ කඩු තලේ මෝට තියාගෙන. ඒකාල පිවතුරමේ කඩුවකිව්වම බොහොම විශාලයි අඟල් දහස්සයක් පලලයි අඟල් අටක් ගණකම තියෙනවා රියන් ගණනාවදදික ඒවගමි බොම බලසම්පන්න කඩු තම එකකාල යුද්ර තිබිල තියෙන. තරමි කඩු තල මෝට තියාගත්න්න. හෙම මෝට තියාගෙන උත්තර දුන්න හැබැ බරණ්ඩුක යෝධයායි බැන්නේ ඇත්තරම යුදූපායක් මොකදූපාය ඒ බරන්්ඩුක යෝධයක් බනින්න වච්චනවලට දුටගමනරයිතු මේ උත්තර දෙනවනේ බරණන්්ඩුක යෝදයාගෙනලඟ ඉන්නවා ඔය ශබ්දවේදී කියන සෙබොලු බර්ඩු යෝදධඇතිහෙමගෙනින් බරන්්ඩුක යෝදයා අ රජතුමාගේ හඬට ඊතලි විදිනවා. ම බ්ද ේදී කියන්න. ඉලක්කේ ගන්නේ හඬට හඩ එන දිසාවට තමයි විදින්නේ. ඒත් තැනට විදිනවා. නමුත් රජ්ජුරෝ කඩුතලේ මෝට දයාගෙන උත්තරදපු නිසා අර විදධපු ඊතලය වෙල්ල වැදුනි කඩු තලයි. රජ්ජුරුත් දැක්කල්ලා එහෙම නෙමේ විද්දේ විද්දේ හඬට එතකොටම දුගම රජයිතුමා කලේ ඊතලයේ කඩුතලේ වැදිච්ච ගමන් මූ ති ිච්ච ගුල් බුලත් කෙළ පහර බිමට ගැෙව්වා. ත බරඩු ගයෝධය දෙදන ගත්තා ඒනන්දැ දුට ගැමරයිතුමාට විදුප ීතල වැදුරක්. ඉරි ඒ සතුටට බරණ්ඩු යෝදය කෑ ගැවවා දුට ගමරයිතුමාගේ පිටු පස්සහිිතිය පුස දේවයෝධයා පුස්සදේවයෝධයා අර බරන්්ඩක යෝදය සතුටුින් කෑගහනේ හනට ඊතලේ විදා. ඒ දග රට ෝද දදිල එතන මැදගෙන වැටුණ හැබේ වැටුනේත් දුටගම රයිතුමාගේ දිහාාවට පාදකදාගෙන. එක රජුට අගෞුරුවයක් නිසා පුසුදේව යෝධයමකද කළේ තවත් ඊතලයක්ක් විද්ධ බරන්්ටක යෝධගේ හිස්ස කැරැවිල්ල රජුගේ දිහාාවට ඇන දිියයට. ඔන්න පිහතු නඒ කාලේ සෙබොලෝන් ගෙති ෙච්ේ හැකියාව. දැම සීලව රයිතුමාගෙනලා ගත්ති නහම සේබලු. නම සීලව රයිතුමා කියනවා, නුඹල එක් කෙනනෙක්වත් ඔය එක්ක කෙනෙක් එක්කවත් යුද්ධ කරන්න එපා ඉවසීමෙන් කටයුතු කරන්න ගොුණ ධර්ම රැකගන්න කිවා. එදි ඒ වෙලා වෙදිී රයිතුමාගේ උපදෙස ඒ අනුව පිළි පැද්දමකද ඒකාල හිටපු ඒ සෙබලු දක්ෂයි ඒවගේම හික් මීමත් තියෙනවා. රජුගේ අනටට රජුගේ වච්චනය ඒ විද්‍ය ග්‍රාත්මක කරු මැරනවා ගෝත් මැරෙනවා. චර ඉක්මීමක් තියන සෙැබලු පරික්කිටේ ඉරිැ කෝසල් රයිතුමා සේනාවත් අරගෙනැවිල්ලා දැ රාජ්‍ය තමන්ගේයටටතර අරගෙන රජුත්්‍ය කර දහස් දෙනාවම ගැටගහලා අමු සෝහන අරගෙන ගිහිල්ලා හිස්ස විතරක් උඩට හිතනසේ මේ කඳ කොටස වලක්කපල වල දැම්වා. ඉරිං කෝසල් රයිතුමාගේ අරමුණෝනේ පරාත්‍රි කාලෙටන හිවල්ලු මෝන්කාල මරලදායි කියලා ඒ කොල් රයිතුම බොෝම නිදහසීම රට තමන්ග අයටතද ගත්තා. දැ සීලව රයිතුමයි දහස් දෙනයි අමසොහොනට වෙලා ඉන්නවා රාතරී කාලය ලැබුණනාාව ඔොන්න හිවල්ලු සොහොනට ආවා. දැන් ඒක තැනකදිවත් දැන් රයිතුමා ඕන එක්ක යුද්ධ කරනවා තබයි යුද්ධ කරන සිතුවිිල්ලක් වන්නේ. ඉදැහැමි ජීවිතයේම ගතරනවා. ඒ ලාවෙදැ හිවල්ල ඇවිල්ලා ඔඕවුන් කන්නෙනෙකොට දහස් දෙනම එක පාරකෑ ගැහෝවා. හිවල්ලු බයිවෙලා දියව්වා. හැබැ හිවල්ලු දව්වට පිටුපස්සෙන් එනව පේන නැති නිසා හිවල්ලු ආයයිමත්තාව. දෙ ඇවිල්ලා ආයනක ටායිකෑගහෝම තුන් වතාවක් හිවල්ලු ඔයිදේ අත්තින්දම දැනගත්ත කෑගැහෝට අපේ පසේ කවුරුත්වෙෙන්නේනෑ. ඒනිසා හිවල්ලු තුන් එෙනනි වතාවේ සොහොනට මාව එනකොට හිස විතරත් තියෙන මිනිසු පිරිසක්ඉන්නවා. රයිතුවාමකදකරේ හිවල් නායකයාගේ දිහාවට තමන්ගේ බෙල්ල දික්කරා. ග බෙල්ල දික්කරේ බෙල්ල කන්න කියලා. දෙ හිවල් නායකයා රජුගෙළඟටාව සීලව රයිතුමාගේ ලඟට ඇවිල්ල මේ බෙල්ල කන්න හිවල්ලා මුව ලංකරනකොටම රයිතුමාර රයිතුමාගේ බෙල්ලට හිවල්ල ඇග තියලල් ගත්. හිවලා බෙල්ලට තදකරගෙන ඉන්නවා හිවලට හෙල්ලෙන්නවක් බෑ ඉතිං හිවල්ලමකද කරන්නේ ගැලවිලා යන්න පාදහත්තරින් පොලොෝ පහුරුගානවා. අන්නේීමම පොලෝ පහුරගානකොට පොෝබොලුල්ලුුණා ඒ බොරුල් වෙච්චෙකෙම රයිතුමාගේ අධ දෙෙකුට ගන්න පුළුවන් ගුණා. එරිින් ඒ වෙලාවිදි රයිතුමා කොහමාරි හිවලාවත් හැරිය රි හිවල්නාක දන දකල නනි හිවල්ලු බැේදදිවවා. රයිම උඩට විල් අර දහස් දෙනාම උඩට ගත්තා. දැගේත් රයිතුමා තමන්ගේ රාජ්‍යත් අරගන්න ගිහිල යුද්ධ කරන අදහසක් වත්න්නේ සොහනට වෙලා ඉන්නවා. ගුණ ධර්මර එක ගෙන ඉන්නේ. යුද්ධ කරන බැරිකමනෙව. එ ඔයාතර මේ මධ්‍යම රාත්‍රියක මනුස්ෙක් මිනිියක් ගැෙනත්දම සහෝනට. සාමාන්‍යගේ සොහෝන්වල පිකතිර මේ මිනි මස් කන යක් ව ඉන්නවා. අ වු මේ සොහොන කොටස් බෙදාගෙන තියෙන්නේ මේ කොටස මගේ එකන මගේ කියන්නේ ඒ කොටසටදාන මිනි අයිති ඒ කොටස අයිති යකාට ඒම තම කොටස් වසින් බෙදන්තිය දැ මිනිියක් ගෙනල්ල දැම්ම සොහොනට දැම්ම අර යකුන්ගේ ඉඩමි මා ඉමක් ලඟීඒ බෙදා ගතු මායිමක් ලඟට මිනිිය දැම්මම හිස කොටසෑ වැටුනාා එකයකෙකු ගේ ඉදමට ඇඟ කොටස වැටු නිති හා ඉදමට මේ අක්කු දෙන්නේ ඉදගෙන තරක කරනවා න මේ කොට සයිති මට කොටස මගේ ඉඩමේ තිෙන් නිසාම් මේ මිනි අයිති මට අනත්‍යගා කෙන නෑ හිස කොටස මගේ පැත්ේ තයර නිසා මිනියිති මට. තැඟහොම වාදකරකරන්න නිසා ඔවන් දෙන කල්පනා කරමි ක අපට විසද ගන්න බෑ. සීලව රයිතුමත් තින්යාද සොහොනේ රයිතුමා බොහොම ධාර්මිකයි. අපි රයිතුමාගෙලන්කට ගි හිල්ලලා මේක විසිද්කම්. ඒක ල්ල යි ටම තාව කිවම රයිතුම කියනවා මට විසඳුමත් දෙන්න පොළුවන් හැබෙමවා පරිසිදයි. මාව පිරිසිුදු කරන්න කිව්වා. ඇදි එවිලා විදී යකු දෙන්න කසී රටට ගිහිල්ල කොසොල් රයිතුමාව නාවන්න සූදාාන කරලා තිබි සුවන්ද ජල්ලයාරගෙනනැවිල්ල සීලව රයිතුමාව පිරිුදු කර නාවල්ල පිරිසුදු කරල්ලා කෝසල් රයිතුමාට අධින සූදාාන කර ති ිච්ච වාස්තයයක් කරගෙන විල් සීල ර යිතු ඇ දෙවවා. ට පැසිද සීල යිතුමා කියෙනවා තවක වැඩක් කරන්න කිව්වා මගේ කඩු අරගෙන ගෙනනන් දෙන්නෙකවා. ඉරින් යක්කු දෙන්න ගහිල් රදිෙන් සිරියහන් ගඩාාව තිබිච් මගුල් කඩුවත් ගැනල න්න. තෙර යිතුමයි මගොල් කඩුවෙන් අර මිනිය හිස්ස මැදිින් හරියට දෙකට පැලවා. එක කොටසක් එක යකුටු නනිත් කොට සානිච්්‍ය කකාට දුන්න කියල්ල ප්‍රශ්ිඳවා. යක්ක දෙන්න මේක කාලා යක දෙන සතුරට පත් වෙලලා විල්ල රයිතුමාට කියන මහරජ. අපින් ඔබතුමාට යම් දවක් ඕන. තිරයිතුමා එවෙලාවිදිී ඕවුන් දෙන්නගෙන් උදව් ලබාගන්න චේතනාවෙන් කියනව හනම් නුඹලට පොළුවන්න මාව නුබලගයා අනුභාවෙන් මාලිගාවට ගීල දාන්නකිවා. තිරයිතුමාව සිරිහං ගබඩාවටම ගිල්ලලා ඇරලෙව්වා. කෝසල් රයිතුමා සිරියංගබඩා විනිදී. දී සීල රයිතුමා කඩු තලින්ෙන් කෝසල් අයිතුමාට තට්ටු කල්ලා කෝසල් අයිතුමාාවදි කරා රයිතු සීල යිතු මා දැකල බයවන. ද තමන්ගේ මාලිගාවට විශාල ආරක්ෂාව තියනවා. මිච්චර ආරක්ෂාවක්තයේද කොහොමද මගේ මාලිගාවටාව කියලා රයිතුමා බයෝනා. එතවට සීලව රයිතුමා අර කතාව කෝසල රයිතුමාට කිව්වා. තර කෝසල රයිතුමයි කතාව හල හිතනවා මනුස්සෙ වෙලක් සීලව රයිතුමාගේ ගුණධර්මට අඳරගන්න බැරි වුණා. නමුත් අමනුෂ්‍යයෙක් වෙච්ච යක්කු සීලව රයිතුමාගේ ගුණය හඳුනගත්තා. මම කොච්චර පහත් මිනිහෙද්ද කියලා කෝසල් රයිතුමා සීලව රයිතුමාන්ගේ පාමුල වැඳවැටල සමාව ගත්තා. තේවෙලාව සමාව දුන්නම කෝසල් රයිතුමා නැවතත් රාජ්‍ය සීලව රයිතුමාට දුන්නා. පහුවදාම තමන්ගේ පිරිස රැස්කරවලා සේනාව රැස්කරව ලොවන්ට කියනවා මේ කතාව කියලා අපි බොහෝම වැරදියක් මේ කරී. මාව මී තත්කට යොමු කෙරවවේ මෙි දෘෂ්ට අමාත්‍යවරයා කියලා අමාත්‍යවරයට මර දඩුවම දුන්නා. එ ඒවිලාවේ කෝසල් රයිතුමා කියනවා සීල වරජුමාවයි තාම ධර්මිකයි නුම්බලා ඒ රජු යටතේ මේ රාජ්‍ය කරගෙනයත්වා කියලා සීලවරයිතුමාට නැවතත් රාජ්‍ය භාරදිල කෝසල් ලයිතුම ගිය ති බලන්න පංගතුනී රජතුමාට එච්චර බලය තිබිලාත් හැකියාව තිබලාත් රජතුමා පිවතුන ඉදා අනුවන්න කමින් හැසිරුුණා නං රතුමාට වයි රාජ්‍ය ලැබෙන්නේ. එහෙනම් පෞදත්කරගෙන තමයි රජ්‍ය සැපවිදන්නේ. එන විශාල යුද්ධයක් ඇතිවෙනවා. නමුත් බලන්නකෝ මේ ලෝකමි ගුණ ධර්ම වලට කොච්චර බලයක් තියෙනවද. ගුණ ධර්ම වලට සභාාවදාහම කොච්චට ගරු කරනවද. මංකැයි මේ කතාවෙෙක් කියන්න තියෙන්නේ. අපි ගුණධරම රකින්න රකින්න අපි ගුණවත් වෙන්න වෙන්න පිහතුනි සභාව දහම ඒ ගුණවත් භාවයට හරියන විදිට මේ පරිසර නිර්මාණය කරනවා. හැබැ එක ටිකක් කල්යන්න පුළුවන් අද පන්සිල් සමා දංගුණොත් හෙට අපේ පිංහතුන් දියුණු වෙන්න පුොළුවවා හැබ මතකතියාගන්ඩ ඔබේ ගුණධර්මයට ස්භාාව දහම සතුටුුවෙන යම් දවසකද අන්නේ සතුට වෙන දවසට ඔබේ ජීවිත කතාවට හරියන විදිට ඔබ ඉන්න පරිසරේ නිර්මාණය කළ දෙනවා. එතකොට ඔය ඔබට අවශ්‍ය කරණයේ සැප සම්පත්. ඔබට අවශ්‍ය කරණ සතුට අඩුවක් නැතුව මෙ සභහව දහම ලබලදී. හැබැ මතක තියාගණ්ඩ එක ලබන්න නං අපේ ගුණ ධර්මය දියුණුුවෙන් ඕන. ඉනි සසාපේ පින් ඔතුම් මතක තියාගන්ඩ. ගුණ ධර්ම දියුණු කරගන්න දියුණු කරගන්ඩ අපටමස් සමාජය තුළින් ස්භහාව දහම තුලින් අපට බොහෝදයවල් ලබලදී. එනිසාපේ පින්හවතුන් අන්නේ කාරණාව සිද්ති දරාගෙන. තමන්ගේ ජීවිත හැම වෙලාවකම ගුණයට මුල් තැන දෙන්න. දන්නේයට සැප්පේයට නිලතලවලට ඌවට මුල් තැන දෙන්නේෙ පමුකද බොහෝකාලයක් පවත් පන පුළුවන්දේවලුත් නිෙවෙනි. නස ඒට නෙ ල්තන දෙගන ගුණයට. ඔබ ගුණවත්වෙන්න. ඔබ දාර්මික වෙන්න. ඒ කොහොමද කරන්න කේ හවෝත් දෙන තිනෙන උත්තරේ තමයි පොළුවන්තරම් බනහන්න. බන අහන්න අහන්න ඒවායේ තියන ඒ ගුණධර්ම තමන්ගේ ජීවිතර එකතු කරගන්න. උත්සාහ ගන්නේ ගුණවත් භාවේ තුළහිත පුරුදු කරගන්න. අන්න එහෙම පුොරුදු කරගත්තෝත් සභාවදහම. ඔබට ඒ කාන්තම සලකනවා. යහපත් ඉදිර සලකනවා මෙලොවට පවනක් නෙවෙයි ඔබට පරලොවටක් ජීවිත ගණනාවක්ම සැපවිනි විදි සැප ලබන විදිේ ජීවිත ස්භාවදහම ලබලදේවි. අන්නේ කාරණාව සිතේ දරාගෙන යහපත් ජීවිතයක් ගත කරන්න. ගොුණධරම රකින ජීවිතයක් ගත කරන්න. එවාගේම දුස්සීල අකුසල කරමවලින් වැලකිලා නිවරදි කුසලේහිත පිහිටුවාග නිවරද පින්දාාම් කරන. යහපත් ජීවිත ගත කරන්න පින්හතුන් හැම දෙනාටම ශක්තිය දහිරිය සැලසේවාකන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවට පත්කරනවා. හොඳ එහමන අති දවසේදී. මේ උතුම්ම සදහම් දේශනාව පවත්වලා රැස්කරගත්තු උදාාර කුසලානි සංස ධර්මයන්ගේ බලේ. අපේ පින්වතුන් හැමදිනාටම අපි මේ වෙලාවේ පින්පෙත් අනුමෝදන් කරනවා නෙත්නාලිකාවි සභාපතිතුමන්ටත් සාමානධ කාර්තුන්ටත්. රමල්ලෙපිගත් හැම දෙනාටමත් මෙස් සියලුකු සල ධර්මියෝ අඩුනතු අනු මෝදං වේවා. එවගේම විශේෂය මදත් අපි මේ වෙලා ්‍යාශිරුවාදේ කරමු තරමක් අසනීපතත්වයෙන් පසුවෙලා දැන් නිරෝගිසේ ලඹබින් ඉන්න. අපේ පින්වත් කැටවල හේමාලෝක අපේ ලොකොහාමුදුරන් වහන්සේට අපි යාශිරුවාදේ කරමු උන්න්නහන්සේට ඉක්මං නිරෝගිසුවේ ලැබේවා. අපි හැම දෙනාම අද දවසේදී සිදුකරගත්තා වූ උදාර කුසලානි සංසධර්මියන් උන්න්නහන්සේට අඩුනැතු අන මෝදැ කරලා. පි මේ ලාවෙ ම හಡඩින්ක් ආශිරවාදය කරමු. උන්න්නහන්සේ නිදුක් නිරෝගී දිගාසිර සම්පත් ලබලා තවතබත් උන්න්නහන්සේගේ මදුරහಡින් මේ ලෝකයාගේ සිිත්සතන් සූපත් කරන්ඩ දහම් දෙසන්නට උහන්සට ශක්තේ දහිරිය ලැබේවා කියලා අපි මේ වෙලාවෙේ ආශිරවාදේ කරමු. ලගා කරගතු සිල්ලුම පින් ඔබාපැහැම දෙනාටම කෙටිම කාල්ලයකින් පහසුම ආකාරීෙන්, සුක සහගත ප්‍රතිපදවිින්. උතුම් චතුරාරි සතති ධර්මය අවබෝධ කරගන්නට මෙවදාාර කුසලානි සංසධර්මය. පාරමී ධර්මයක්ම වේවායි සාධූ සාධෝ සාධෝ කියයා ප්‍රාර්ථනා කරගම්මු. ආකා සට්ටහා චුබුම්මට්ටහා දේවානාගා මහිද්දිිකා පුഞඥන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාසනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං. ziraර රකාතුु සම්මා සම්බුද්ධে සාবেකัง